අපිට දැනුවත් කරන අපිම හදමු රට මගින් පටන් ගමු. තිරුවන්සරණ ප්‍රාර්ථනා කරනවා හැමෝටම. ඉතින් අද අපි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩම කළා. ඔබ දන්නවා පසුගිය දිනක සුනිකේපුට තථාගතයන් වහන්සේගේ ඒ අරහත් දචේ පොරවලා සහ ඒ වගේම තමයි භික්ෂූන් වහන්සේලාට නොගැලපෙන ආකාරයෙන් කටයුතු කරපු පුද්ගලයෙක්. ඇත්තට මානසික විකෘතිතාවයකුණුත් පෙළන මද්රවයට ඇබ්බැහිවිච්ච පුද්ගලෙක් අත්අඩංගුවට ගත්තා. එතකොට මොහු රක්ෂිත බන්ධනාගාර ගත කළා. ඊට පස්සේ ශරීර අපමත දීන්නේ. එතකොට මේ වෙනකොට ඔහු විවිධ සමාජ මාධ්‍ය හරහා නැවතත් ඒ භික්ෂූත්වයෙන් නොගැලපෙන ආකාරයේ කටයුතු සිදු කරමින් පවතිනවා. විශේෂයෙන් සඳහන් කරන්න ඕනි ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ තමයි ඔහු පැවිදි වෙලා කියලා කියන්නේ. මේ වෙනකොට මේ මහා ලේකකාධිකාරී ස්වාමීන් වහන්සේ විසින් මේ ඔහුගේ ශිෂ්‍යභාවයේ අහෝසි කිරීම සහ නිකායේ නිරපීම කියන එක සඳහන් කරපු ලිපිය. ඒ වගේම තමයි මේ තියෙන්නේ අපේ ගෞරවනීය මහානායක මාහිම්පාණන් වහන්සේ විසින් ඔහුව නිකායෙන් ඉවත් කරන බෞද්ධ කටයුතු කොමසාරිස්වරයාට යවපු ලියුම. ඒ වගේම තමයි මේ මගේ ඇති මේ තියෙන්නේ ඔහුගේ සාමණේර සහතිකේ මේ වෙනකොට අවලංගු කරලා තියෙනවා. මේ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකාය අතිපූජ්‍ය මහානායක ස්වාමින් වහන්සේලාගේ ඉල්ලීම් පරිදි ඔහුගේ සාමණේර සහතිකේ අවලංගු කරලා තියෙනවා. ඒ වගේම ඔහුගේ උපසම්පදා සහතිකයන් මේ වෙනකොට අවලංගු කරලා තියෙන මේ තියෙන්නේ අංක 58 121 දරන මේ උපසම්බන්ධ භික්ෂුවර්ගී පිළිබඳව ප්‍රකාශ පත්‍රයේ අවලංගු කරනලාදී. ඉතින් තව දුරටත් මොහු භික්ෂුවක් නෙවෙයි. ඒ නිසා තව දුරටත් මොහුට සිහුර දරන්න කිසිම සදාචාරාත්මක අයිතියක් නැහැ. ඉතින් සමහර විට හිතන්න පුළුවන් මේ හාමුදුරුවන්ගේ ප්‍රශ්න ඇයි භික්ෂුන් වහන්සේලා විසඳ ගන්න නැතුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වගේ තැන්වලට එන්නේ කියලා. හේතුව තමයි අපිට නෛතිකව පාර්ලිමේන්තුව හරහා සංඝාති කරනවට බලය ලැබිලා නැහැ. ඒ නිසා අපිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වගේ තැන්වලට වැඩම කරන්න සිද්ධ වෙනවා භික්ෂුන් වහන්සේලාගේ ප්‍රශ්න වලට. ඉතින් අපි ඉතාමත් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා මහානායක මාහිම්පාණන් වහන්සේලාට, ඒ වගේම තමයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මීට අවශ්‍ය පනත් කෙටුම්පත් හදන්න කියලා. විශේෂයෙන් මහානායක මාහිම්පාණන් වහන්සේලා ලිපියකින් නිකායේ මහානායක මාහිම්පාණන් වහන්සේලා 4 දෙනාම ජනාධිපතිතුමාට දන්වලා තියෙනවා මේ විදුහස්සනේ නිකා කරන අයට විරුද්ධව පනත් කෙටුම්පත් සකස් කරන්න කියලා. අපිත් කියනවා සංඝාධිකරණ බලාත්මක කරන. ඒතර භික්ෂුන් වහන්සේලාගේ ප්‍රශ්න අපිට සංඝාධිකරණයකින් විසඳා ගන්න පුළුවන්. ඉතින් ගෞරවනීය රාමඤ්ඤ මහානිකායේ මහානායක මාහිම්පාණන් වහන්සේ ඉතාමත් හොඳ පූර්වාදර්ශයක් ලබා දීලා තියෙනවා. මේ ශාසනික සම්ප්‍රදායට විරුද්ධ වෙච්චි, ඒ වගේම මේ සම්බුද්ධ ශාසනය කෙලෙසන පුද්ගලයෝ සම්පූර්ණයෙන්ම නිකායෙන් ඉවත් කරලා තියෙනවා. ඒ වගේම තමයි අපි ආරාධනා කරන අපේ ගෞරවනීය නායක මහානිපාණන් වහන්සේලා මේවා පූර්වාදර්ශයට අරගෙන රාමඤ්ඤ මහානිකාය වගේම අමරපුර මහානිකායත් සියම් මහානිකායත් මහානායක මහානිපාණන් වහන්සේලා දැනට මේ ශාසනයේ මේ වගේ විසබීජ ඕනෑ තරම් තියෙනවා. විසබීජ සියල්ල අයින් කරන්න ඕනේ. සිවුරෙන් නිරපලා හරින්න ඕනේ. මොන් සිවුරෙන් නිරපුවාට පස්සේ මොන් තවදුරටත් මේ භික්ෂූත්වය පාවිච්චි කරනවා නම් රජ කාලේ කලා වගේ රජතුමා මැදිහත් වෙලා මේගොල්ලන්ට කලිසම් කමිසම් දෝලා රටෙන්වත් පිටුහල් කරලා යවන්න ඕනේ. මොකද මේ තේරවාදී සම්බුද්ධ ශාසනයේ ආරක්ෂාව කොටගෙන පෝෂණය කිරීම රජයේ වගකීමක්. ඉතින් අපි බලධාරීන්ට සිහිපත් කරනවා අනත් කෙටුම්පත් හදන්න අපිවත් ඒවට සම්බන්ධ කරමු. මොකද අපිට හැමදාම CID ගන්න ඉන්න බෑනේ. එතකොට හිතනවා බුද්ධ ශාසනය රකින්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන්ද කියලා. නමුත් රජයෙන් රකින්න, ආරක්ෂා කරන්න, පෝෂණය කරන්න බැදිල ඉන්නවා. ඉතින් අපි සිහිපත් කරන්නේ ඒ අනු කමිටි වලට අපිවත් සම්බන්ධ කරගෙන අපේ අදහසුත් අරගෙන තවත් තරුණ භික්ෂුන් වහන්සේලා දැනුව ගත්තා. ඒගොල්ලෝත් එකතු කරගන්න. විශේෂයෙන් අපි සිහිපත් කරන්න ඕනේ මේ වගේ ශාසනයෙන් නොගැලපෙන දේවල් කරපු භික්ෂුන් වහන්සේලා ජනගත වුණාට පස්සේ ඇතැම් මාධ්‍යවේදීන් ඉන්න ඔවුන් ටිකකර කුෂ්චරිත විතර පුම්බන. ඉතින් අපි ගෞරවයෙන් ඉල්ලනවා ඒ වගේ දේවල් කරන්නත් එපා. සමහර අපි දැක්ක අර සේපාල අමරසිංහල වගේ සමහර ඇත්තෝ මේගොල්ලන් අරගෙන මේගොල්ලෝ තමයි වීර චරිත විතර තමයි මද්රවයට අපැහිවිලා. දැන් අපි දැක්ක උපුල් ශාන්ත සන්නස්කල මහත්තයත් එක්ක සාකච්ඡාවක් කරන. ඒ සාකච්ඡාවේදී ඔහු කියනවා උපුල් ශාන්ත සන්නස්කල ඔහුට ජොයින්ට් එකක් දුන්නා. ජොයින්ට් එක වීර සිගරට් එකක් ගහලා තමයි සාකච්ඡාව පටන් ගත්තේ කියලා. ඒ වගේම තමයි මල්ලගේ සාක්ෂි තියෙනවා දැනට රටේ තහනම් මද්රව්‍යයක් ඉමල බුද්ධි කියන පුද්ගලයාට සන්නස්කල දුන්න කියලා ඔහු කමෙන්ට් කරලා තියෙනවා. ඉතින් සාක්ෂිත් අපි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දෙනවා. එතකොට අපි දන්නවා යුක්තියේ මෙහෙයුම කියලා එකක් තියෙනවා. ඉතින් යුක්තියේ මෙහෙයුම හැමෝටම සාධාරණ ඉෂ්ට වෙයි කියලා
අපි බලාපොරොත්තු වෙන මොකද පොඩි අයට එක විදියක් ලොකු අයට එක විදියක් වෙන්න බෑ විශේෂයෙන්ම භික්ෂුන් වහන්සේලාට මේ මත්ද්‍රව්‍ය පුරුදු කරන්නේ කවුද ඒ වගේ මත්ද්‍රව්‍ය වලට පුරුදු වෙච්ච භික්ෂුන් වහන්සේලා සාධාරණීකරණය කරන්නේ කවුද කියන පිළිබඳව අපි දැඩි අවධානයෙන් ඉන්න බවත් මේ වෙලාවේ සිහිපත් කරන්න කැමතියි